ආයි බොවන් මම YouTube එකට වීඩියෝ එකක් මුදාහැරිය දැන් දවස් දෙකකට උඩදී අපේ සමහර මිතුරු මිත්‍රයන් රසික රසිකාවියන් YouTube විතරයි බලන්නේ ෆෑන් පේජ් එක බලනවා අඩුයි ඒකේ වෙනම පිරිසක් ඉන්නේ ඉතින් 66000ක් මගේ ෆෑන් පේජ් එකේ හිටියට ඒ අයටත් මේ පණිවිඩය දෙන්න ඕන කියලා මේක සතුට දනවන ආරංචියක් නිසා මේක පවසන්න ඕන කියලා මම හිතුවා පෑන් පේජ් එකේ අය වෙනුවෙන් විශේෂයෙන් 2024 නොවැම්බර් මාසයේ ජනාධිපති මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා කියලා මම අවුරුදු 5කට උඩදී වීඩියෝවක් මුදා හැරියා ඒ පිළිබඳව නැවත නැවත කට්ටිය දැන් මගෙන් අලුතෙන් අහන්න අරන් තියෙන කවුද ඊළඟ ජනාධිපති කියලා ඒ නිසා මම ඒක නැවත සනාථ කරා සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා ඒ සජිත් ප්‍රේමදාසගේ දක්ෂතාවයක් නිසා වෙන දෙයක් නෙමෙයි සජිත් ප්‍රේමදාසට ඒක වෙන්නේ හරියට ප්‍රතිවාදියෙක් නැති වෙනවා මොකද ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා ලබන පෙබරවාරි මාසෙත් මැයි අතර ඡන්දයක් වෙනවා අපි කවුරුත් දන්නවා අවුරුදු දෙකමාර ඉවරයි පෙබරවාරි 18 වෙනිදට 21 වෙනි සංශෝධනය අනුව අවුරුදු දෙකමාරෙන් ජනාධිපතිවරයට විසුරු ආරින්න පුරම් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්න පුළුවන් කියලා. මෙන්න මේ මැතිවරණ ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට අපේ රටේ 48 ඉඳලා නායකයෝ පහළ වුණාට මේ රට එකම දෙයකින්වත් දියුණු කරලා නැහැ. කිරි වලින්, සීනි වලින්, සහල් වලින් බොහොම ලේසියෙන් මේ රට ස්වයංපෝෂිත කරන්න තිබ්බා. කරලා නැහැ. අනවශ්‍ය ව්‍යාපෘති වලට සල්ලි අරගෙන කෝටියනකට කෝටි 10ක් පෙන්නලා අරගෙන කොමිස් මුදල් ගහලා මේ රට අරාජික කරලා අර්බුදකාරී තත්ත්වයකට ඇදලා දැම්මා 48 ඉඳන් මේ රට පාලනය කරපු අය විශේෂයෙන් මහින්ද රාජපක්ෂේ පාලන සමය තුල මේ නාස්ති වුණා නෙළුම් කුල්ල වගේ එකකින් කෝටි 2000ක් කොමිස් එක ගන්න තියෙනවා අනිත් ඒවා හයිවේෙන් කොහොම ගහන්නේ නැද්ද දේශපාලනේ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ කොමිෂන් එක මහා භාණ්ඩාගාරයට එන වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. දේශපාලඥයන්ට ගන්න බැරි වෙන්නේ. මේව දූෂිත දේශපාලඥයන්ට මේ රට කවදාවත් හදන්න බෑ. විශ්වයට බොරු ප්‍රකාශ කරලා ආපු උදවියෝ ඒ අයට රිටර්න් එක හම්බෙලා තියෙනවා දැනටමත් අපි දන්නවා. මං කියන්නේ යන්නේ නැවත නැවතත් අහන්න දෙයක් නෑ මගෙන් කවුද ජනාධිපති කියලා සජිත්. සජිත්ට ප්‍රතිවාදියෙක් නෑ. මොකද පොහොට්ටු ඊළඟ පාර්ලිමේන්තුව ඇතිවන්නේ ආසන 4ට බහිනවා. ඔන්න මං කියන අනාවැකි. ඒවා කාටවත් කියන්න බෑ. ඒක එහෙමම වෙනවා. ඩලස්කි නායකත්වයෙන් පිහිටවන පක්ෂයට ආසන 40ක් පමණ ලැබෙන තත්ත්වයක් තමයි කියන්න තියෙන්නේ. මෙන්න මෙතනදී අලුත් පක්ෂයකින් ඡන්දයට එනවා යම් කිසි පුද්ගලයෙක් දකුණු පළාතේ. ඒ පුද්ගලයා මේ රටේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන්ම ආසන 8ක් දිනා ගන්නවා. 7ක් හෝ 8ක්. ඌට ජාතික ලැයිස්තුනොත් මන්ත්‍රී දුර දෙකක් එනවා. මෙන්න මේ පුද්ගලයා තමයි 2029 මේ රට දියුණු කරන නායකයා. ඒක කියන්න ඕන. දියුණු කරන විතරක් නෙමෙයි. මොහුගේ අවුරුදු 5 පාලන කාලයෙන් පස්සේ මේ රටේ මේ තියෙන සිස්ටම් එක වෙනස් වෙනවා. මේ මැතිවරණ ක්‍රමවේදය වෙනස් වෙනවා. බලය බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ රට බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොහුගේ පාලන කාලය තුල හැම ජාතියම බොහොම සතුටින් ඉන්නවා කියලා මම අනාවැකියක් ප්‍රකාශයටපත් කරනවා අනාවැකි 33 මම සාර්ථක ලෙස කියවපු පුද්ගලයෙක් වශයෙන් මම මේ අද කියන්නේ ඔහු දකුණු පළාතේ උපන් කෙනෙක් අවුරුදු 40ට වැඩි කෙනෙක් දේශපාලනයේ දැනට නියලිච්ච නැති කෙනෙක් ඔහු කාලයක් ඡන්දෙ ඉල්ලලා තියෙනවා එක මැතිවරණයකට 2000 විතර අන්නේ පුද්ගලයා තමයි මේ රට හදන්නේ දියුණු කරන්නේ කවුරුත් හිතන්නේ නැති තත්ත්වයකට මේ රට දියුණුවෙන් දියුණුවට පත් කරන ඌගේ කාලය තුල කොච්චර කාර්මික විප්ලවයක් වෙනවද කියන මිසයිල් පවා මේ රටේ හැදෙනවා කියලා පවසන්න ඕන බුද්ධ ශාසනයට කිසිම කෙනෙක් නොකරපු සේවාවක් ඌ විසින් කරනවා ඌගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා විශ්වයෙන් ඌට ඒ පණිවිඩය දැනට දීලා තියෙනවා ඌට ඌ කවුද කියලා දැනට රටට ප්‍රසිද්ධිය කතා කිරීම තහනම් බව කියන්න ඕන. මෙන්න මේක කියන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. අපිටත් අපේ රටට හොඳ කාලයක් උදා වෙනවා කියන එක කියන්න.
අපි ලෝකයේ බලන්න මැලේසියාව ඇතුළු කොරියාව උත්තම රටවල් දියුණුවෙන් දියුණුවට පත් වුණා. අපි තාම එක තැන නිදහස ලබනකොට ජපාන්ට විතරයි අපි දෙවෙනිය වෙලා හිටියේ. ජපානය අද කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? ඒ අපේ නායකයෝන්ගේ තිබ්බේ නැහැ බුද්ධිය, ප්‍රඥාව, විඥානය කියන එක අපිට පහළ වෙච්ච නායකයන්ට. මේ පහළ වෙන නායකයේ තුනෙන්ම අංග සම්පූර්ණ රාජෝග තියෙන පෙරපින් තියෙන ඔව් රජෙක් රජෙක් ඔහු ජනාධිපතිවරයෙක් නෙමෙයි 2029 ඔහු ජනාධිපති වෙලා මේ රට දිනුවෙන් දිනුවට පත් කරනවා. මැරෙනකම්ම ඔහු මේ රටේ නායකය බවට පත් වෙලා මේ රටේ ජනතාවගේ හිමත් ආදරය කරුණාවට පාත්‍ර වෙන කෙනෙක් කියලා පවසමින් මගේ මේ කතාව අවසන් කරනවා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.